නැත්තිෙම් ධර්ම දක්ෂණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ පෞදරයි ස්වාමින් වහන්ස සාදුු සාදුුසාදුු සමන්තහා චක්හවාලිසු අත්‍රාගට චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ගහමොක්හදන් දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තා දම්ම සවන කාලෝ අයන් දන්ත නමුෝටස්ස භගවතු අරහතු සබබ ධම්මි සුව පටිহাත ඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්ස සබබ සත්තුතෙමස්ස ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස සතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සෙ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්‍ය ධම්මි සු පටිහතඥානචාරස්සෙ දසබල්ල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්‍ය ස තෙමස්ස ධම්මිසෙරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තথාගතස්ස ස්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබධම්මි සුප් ටි হাත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්‍ය සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්ම රාජස්ස ධම්මත් සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්ස උතුම බාග්‍යයුතුන් වහන්සීට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්ස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිටිනුවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනු වේවා මගේ අදහසක් ධර්මයයටි විරුද්ධ පිටිනො වේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේගේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමේ ම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධූ සාධූ ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න අදත් අපේ පිින්වත් හැමදිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. ඉරිදා ධර්මදක්ෂිනාව ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පිංවතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ මොනොවගේ ධර්මකාරණාවක්ද කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ මහා පරනිබ්බාන සූත්‍රයේ දේශනා කරපුූට. මේ මාරායචනය කියන කොටස අපි සාකච්ඡා කරගෙන යන්නේ. භාගතුන් වහන්සේ ළඟට ප්‍රථම වතාවේ බාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්ට පත් පෙලා අටවෙනි සතියේ අජපාල නුගරකු මුල නේරංජනා නදීතීර අජපාල නුගරකු මුල වැඩවාසේ කරද්දිී. මාර ඇවිල භාගතුන් වහන්සේට සෑම බාධාවක්ම කරලා ඉස්සිියලුම බාධවල් වල ප්‍රතිඵල්ලයක් ලබාගන්න බැරිවෙච්ච වෙලාව භාගතුන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කලා තේවෙලා විදි භාගතුන් වහන්සේ මාරයට කියනවා මාරය මම පිරිනිවන් පානන්න නැහැ මගේ මේ සාසනයහි මෙින්න මෙවැනි ලක්ෂණ සහිත සිව්වන පිරිසක් බිහි වෙනකාන්. අපි මේ කොටසේ ඉගෙනගැනීමේ අද මේ දේශනාව ශ්‍රවනය කිරීමේ තිබෙන ලාබිය තමයි භාග්‍යවතුන් වහන්සේ මේසාසනයහි කොයි වගේ සිව්ුවන පිරිසද්ද බලාපොරොත්තුුණ කියන කාරණාව. තිගේ ලක්ෂණ ටික තමයි අපි මේ පැහැදිලි කරගෙනාව. ත්‍රේ ලක්ෂණවල අපි මේ වෙනකොට ලක්ෂණ කීපයක් සාකච්ඡා කරා එකක් තමයි වියත්තා වියත් භාවයට පත්වෙෙන්න්න ඕන යට විනීතා කියන්නේ හික්මුණු කෙනෙක් බවට පත්වෙන් ඕන විසාරදා කියල කියන්නේ, බය නැති කෙනෙක් බවට පත්වෙන්න්න ඕන. කෙලවරටම හදාරපු බය නැති කෙනෙක් බවට පත්වෙන්න්න ඕන. විසාරදා කලකි වේකයි. තුර මෙනි මේ කාරණාත්ව වන අපි පසුගිය සතිකිහිපේ සාකච්ඡා කලා. අද අපිට ඉතුරු කාරණනාටික තමයි සාකච්චා කරන්න තියෙෙන. කොට මේ කරුණු සාකච්ඡා කිරීම තුොලින් අපි බලාපොරොත්තු වන්නේ භාග්‍යතුන් වහන්සේ හිතපු, ශ්‍රාවකෙක් බවට අපි පත්වෙලාද. භාග්‍යවතුන් වහන්සේගේ හිත සතුටු කරවන ශ්‍රාවකයෙක් බව අපි පත්වෙලාද. අන්න ඒ කාරණාවල්ටික තමයි මිනි මෙතනදී අපි සල කළ බලන්නට ඕනෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන ශ්‍රාවකයෙක් බවට පත්වෙනමයි කියන එක තමයි ඇත්තටම මේ බුද්ධෝත්පාද කාලේ කෙනෙකොට ලබන්න පුළුවන් ලොකෝමලාබය. ාගතුන් වහන්සගේ හිත සතුටු කරවන ශ්‍රාවකයෙක් බවට පත්වවෙෙනක ඒක පින්ගොතුන අපි හිතන තරම් පහසු කටයුත්තක් නෙව එක බොහෝ මමාරු කාරණාව නමුත් කරන්න බැරිනේ අපට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ තියෙන වැරදි අදහස්සලින් අපි හිත මුදවගිෙන භාග්‍යතුන් වහන්සේ වදාල අනුශාසනාවට කංයොමු කරලා අන්න ඒ මග හරියට වඩන එක එක තමයි කරන්න තියෙන්නේ එකව අපි මේ වෙන කොට සාකච්චාර ව්‍යියත්තා කියල කියන්නේ වියත්වෙන්න්න ඕන එක අන්නේ සිල් රකින්න කොහොම දැවුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. භහවනා කරන්නේ කොහොම දෙ කිය ඇහවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. නිවන්දකින්නේ කොහොමද කියල හැවෝතින් කියන්න පුළුවන් වෙන්න ඕන. අන්නේ මට්ටමට ව්‍යියත්තයෙන් ඕන. විනිතා කියල කියන්නේ තමන්ව දැකපු ගමන් තමන් මේ මග යන කෙනෙක් කියන එක පේන්න කෙනෙක් බවට පත්වෙන්න ඕන. ඇසුරු කරන දකින කිය එමනතන් මන් ගැන අහන හැම්ම කෙනෙකුටම තමන් හික්මුණු කෙනෙක් කියන කාරණාව දැනෙන විදියට හික්මෙන කෙනෙක් බවට පත්වෙන්නට ඕන. එක තමයි විනීතා කියල සඳහන් කරන්නේ. විසාරදා කියල කියන්නේ මං කලිමතක් කලා වගේ බයිනැති කෙනෙක් බවට පත්වෙෙන්න්න ඕන ඕනෑම පිරිසක් ඉදිරේයට යන්න කොටිින්ම කියනවනං මරණමං්චකගේ මාරයටවත් බයිනැති කෙනෙක් බවට මම පත්වෙන්න ටෝන එක තමයි විසාරදා කියලා කියන්නේ ඊළඟ ලක්ෂණය තමයි බහුස්සුතා බහුස්සුත කියන කාරණාව පිනතුරි පැහැදිලි කරද්දී මේකදී බොහොම වටින කාරණා පැහැදිලි කරන්න තියෙනවා ඒ අතර දැක්වෙන විශේෂ දේශනාවක් තබයි මේ සෝතානු දත සූත්‍රය සෝතානු ගත සූත්‍රය අප මේ සූත්‍රය සම්බන්ධින් පහුගේ කාලි ධර්ම දේශනාවක් පැවැත්තුවා මේ ධර්ම ඉරිදා ධර්ම දක්ෂිනාව තුළම එනිසා මම හිතනවා නැවතත් මේ කාරණා පැහැදිලි කරන්න ගුත් ඔයි සූත්‍රය සම්පූර්ණිම දේශනා කරන්න වෙනවා එනිසා මම අද මේ දශ මෙතන දේශනා කරන්න බලාපපුරොත්තුවෙෙන නැහැ මොකද ඒ කාරණාව අපි කලින් දේශනා කරලා තියෙන කාරණාවක් නිසා අප එවනුත් මේ දේශනාව තවත් මීට වඩා දීර්ග විස්තර කරන්න වෙනවා. නමුත් අද මම කෙටියෙන් ඒ කාරණනාටික අපේපින් උතුට පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ම මේ කාරණාව පිළිබඳ කලිනුත් ධර්මදේශනාවක් පවත්වල තියෙනවා. බහුස්සුතා කියල කියන්නේ මේ ත්‍රිපිට කාට්ට කතාව බොහෝසියන් ඉගෙනගෙන තියෙනවා කියන කාරණාව. ඇහර අපි මුලින් සාකච්ඡා කලා වියත්තා විනීතා, විසාරදා ත බහුස්සුත භාවේ කියල කියන්නේ මේ ධහරමය බොහෝසින් ඉගෙනගෙන තියෙනවා කියන කාරණාව දෙැන් අපේ සමාජයේ තුළ මඟර් කලින් මතක් කලා වගේ මේ වැරදි අදහස්වල ගොඩක් දෙනෙ කිවා මේ මාර්ග වඩක්දී බනාහන්න ඕනමද මිත්‍රිපිට කට්ට කතා විගෙන ගන්න ඕනමද පොතේ නිවනක් නැහැ නිවනතින අපි ළඟ කියල මේ විවිධ වැරදි දෘෂ්ටිවල අපේ සමාජයේ බොහෝදිනෙක් කින්නවා මේ වෙලාවේ ඔවුන්ට උත්තරබන්ඳන නෙවෙේ මේ කාලේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මං ගේ සතියෙත් මේ කාරණාව මතක් කරා ඉට කලින් සතියත් මේ කාරණාව මතක් කලා පිහොතුනි අපි මේ යන්නේ අපි ජීවිතයේ කවදාව ගියන ඇති තැනකට මොකොද මේ කෙලවරක් පණවන්න බැරියාාපු මේේ සංසාර ගමන අපි කවුරුවත් පින්හතුනි සෝවාන් වෙලානේ කවරුුවත් සෝවාන් වෙලා ර දැ. අපි මේ ලෞකික ජීවිතයේ නිකං උදාහරණ එකට අරගෙන බලන්න ජීවිතේ කවරදාකමොවත් ගියපු නැති පාරකපේපින් උතුන් ගියොත් එක දැන් මේ කාලි තාක්ෂණික උපකරණ භාවිතා කරලා පාරහොයාගන්නවා. දුරකත්තනින් එම නැත්තං ඒහම ජංගම දරකතනයක් නැත්තං මඟ ඉන්න කෙනෙකුගේෙන්. අපි පාරහා ගන්නවා. ඇයි ඒ පාරහා ගන්නේ ඒක යන්න දන්නේෙ නෑ ඊළඟ කාරණාව තමයි? එහෙම න්නඩ අපිට අවබෝධයක් නේ ඇයි අවබෝධයක් නැත්ති ජීවිතය කවද්දාකවත් ගියපනැති පාරකමී යන්නේ එනම් හිතන්න මේ අපි යන්නේ සංසාරේ කවද්ධාවත් ගියපුනැති තැනකට මේ සංසාරෙක් කවද්ධාවත්ත පි සෝවාන් වෙලානේ එන සෝවාන් වෙන විද්‍යාපි දන්නේ නේ ත්‍ර අපි හිතාගන්න අපි සෝවාන් වෙන උත්සහ කරනවා නැ අද කාලි විවිධ ක්‍රමතියෙනවා ඉතිපිසෝගාතාව සියවරක් සජ්ජහයිනා කරාම සෝවාන් වෙනවා කියලා කියනවා මේ භහවනාව මින්න මිච්චර වාරයක් වැඩුව ගමන් සෝවාන් වෙනම කියලා කියනවා. එහෙම විවිධ ක්‍රමවේ ද අපි සමාජී තුළ හෙදිල තියෙනවා. තොර ගොඩාදධිනයක් පිංවතුනී නිවන්දකින්නත් උත්සහ කරන්නේ කම්මැලි විදියටඒක කරන්න පුළුවන් දෙයක් නෙවී එනම් පංවතුනි මේ නිවන් දකින්න අපි ස්සර බෙලාම ඒ අවශ්‍ය කරන දහම් දැනුමපි ලබා ගන්න ඕන. එනගේ දහම් දැනුමපි ලබන්න නන් පිහොඳට බණනහලින්න්න ඕන. ධර්ම දැනුම නැතුව අපට මේ කිසිවක් කරන්න බේ. මං පෞ්ගේ සතතියත් මතක් කරන්නේ සිල් ලක්කින්න බෑ මොකද ප්‍රාණගාතයක් වෙන්නේ කොහොම දෙ කියලා දන්නතු ්‍රාණගාතකින් වලකින්න දන්නන්නේනේ හොරකමක් වෙන්නෙ කොහොමද කියෙල දන්නනඇතු ොමක්කින් වලකින් අපි දන්නේ නේ කාමේ වරදවා හැසිරීමෙක්ක වෙන්නන්නේ කොහොමද කියෙලා දන්න නැතුව කාමේ වරදවා හැසරීමින් වලකින් අපිට බේ එක දැනගන්නඕන. එන මේ බණ අහන එකක්ම්ම තමයි. පිංහතුනේ මේ මාර්ගය වඩන්න තිෙනේ කම ක්‍රමය හොඳට බනහන්න ධරමය අවබෝධ කරගන්න නං පිංවතුනි හොන්දට බණහන්න ඕන මකද මේ ධර්මශ්‍යවනය කියනෙත් එක තුළ අපට නොපෙනේෙන අපට නොතේරෙන පුදුමාකාර බලයක් ශක්තියක් තියෙනවා එක බණ අහනඇත්තු දන්නවා තමන්ගේ ජීවිතතයේ තියෙන ප්‍රශ්න එමන තැන් තමන්ගෙ තියෙන මේ දරුණු කෙලෙස් සිත කොහොමද යටපත් කරගන්නි. දැ සමහරලාවට අපේ සමාජය තුළ ලෞකිකව විවිධ ප්‍රශ්නවලට මුොහුණ පාන පිරිසින්නවා. සමහරලාට ඒ ප්‍රශ්නවලින් ඕවං තෝරගන්නවා විධ පාරවල්. එමනැත්තං ඔන්න තමන්ට මේ ප්‍රශ්නය ඇතිකරපු පිරිසව මරන්න. එමනැත්තං ඕන්ට නොමනා ක්‍රියාවල් කරන්න ඔයි වගේ පාරත් තෝරගන්නවා. ඒමනැත්තන් තමන්ට විසඳගන්න බැරීතනකනම් ප්‍රශ්න තුළින් ඒවෙලාවට තමන් ජීවිතය නැතිකරගන්න තෝර ගන්නවා පිහුදන සමහාරාය අපි අහල තියෙනව කතා කරලා තියෙනවා එහෙම ජීවිතයේ නැති කරගන්නම ගියපු අවස්ථාවල් වලදී බණ අහලා ඒ හිතහදාගෙන අද බොහෝම යහපත් පිදිර තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවා එඩම් බණ ඇහම තුළ තමන්ට තමන්ට නොප්පෙනෙන්න්න මහ බලයකින් තමන්ගේ ජීවිතය රැකීමක් තියෙනවා ධර්මශ්‍රවනය කියන එක බොහෝම වටින කාරණ. තුර අපි බණ අහන් වුවනු කහොමද මේක තමයි මෙතන තින වැදගත්ම කාරණාව. කොහොමද අපි බනහන්න ඕන සුතා දතා වචසා පරිචිතා මනසානු උපෙක්කිතා දිත්තිියාව සුප්පටි විද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට තමයි මේ ධර්මී ගෙන ගන්න වනු බහුස් සුතා කියල කියන්නේ ඔන්නඔය ක්‍රම පහට ධර්මී ගෙන ගන්න කියෙනාට. සුත්තා දතා වචසා පරිචිතා කියන මෙින මේ කොටස් තුනම පාලියෙන් තමයි කරන්නතියන්නේ ඇයි මේ පාලියෙන් කරන්න ඕන අහන් ඕන ඒවා වට මතක තබාගන්න ඕන වචනයෙන් කියවන්න ඕන මේ කොටස් තුනම කරන්න ඕන පාලියෙන් එතුට සමහරයට ගැට්ලුවක් වෙනවා අපේ බනහන්න ඕන්නත් පාලියෙන්ද කියලා පිඟතුන හරිියතම ගත්තු තින්නම් පාලියෙන් බනහනෙක තමයි වටින්නේ නමුත් බණක් අහනකොට ඔය කාරණ පහතුල්ලම හිතගෙන තම බනාන්න දැ අපි මේ කරන දේශනාවල් ඇත්තටම මීතත්වඩා සාර්ථක වෙන්නේ සූත්‍රයක් කරගෙන ඒ සෝත්‍රයේ පාලි කොටස මොලින් කියනවා ඊළඟට ඒකේ තේරුම කියල දෙෙනවා ඊළඟට ඒ කියපු කොටස සම්බන්ධයෙන් අට්ටකතා වී තියෙන විස්තරය ඊළඟට කියල දෙෙනවා ඒ පාලියෙන් කියලදீලා இළங்கට ඒ සිංහලයට පරිවර්த்தනය කළ කියල ෙනවා. හරියටටම ධරමේ ගෙන ගන්නවන්න ஒන්න ඕක තමයි ඉගෙනගන්න තියෙන් அනු පිළිவது. பிිட்டக்கே முொலிම් பாலிිය ඉගෙනගෙන එක සිංහල තේருුමේ ගෙනගන්නවා. ඊළඟට ඒ පිටක කොටස විස්තර කරල තින අ්කටාව කොටස කියවල එක සිංහලෙන් தேේருුම් කරගන්නවා. தொොකට අර மொල් කාார்ணா துணම பாාலிියங சுතා, ළඟට දත්තා ධරණය කරගන්න එක වචනින් කියවන එක තුන්නම පාලියෙන් ඉළඟට හතරවිනි කොටස තමයි මනසාන උපෙක්කතා අන්නුවයි හතරවිනි කොටසද තමයි පිඟතුරිමේ තමන්ගේ භාෂාවකින් මේක මනසට නගාගන්න ඕන අපි මනසි මිනිහි කරන්න ඕන තමන්ගේ භාෂාවෙන් තුළ තමන්ගේ භාෂාවෙන් ඒ අහල මතක තබාගෙන වචනින් කියෝපු කොටස තමන්ගේ භාෂාවෙන් තේරුම් අරගෙන පස්වෙන පියවර තමයි නොෝනෙං විනිවිද දකින්න ඕන. දිිප්ටියයා සොප්පටි විද්ධා. නෝනෙක් විිනිමවෙද දකින්න ඕන. නොනනිං විනිවිද දකිනවා කියන්නේ තමන් ඉන්න වැරදි දෘෂ්ටියක් තියෙනවන ඒ දෘෂ්ටිය කණ්ඩනය කරලා තමන් නිවැරදි සම්මාධිට්්‍යයට පත් පෙන්න්න ඕන. අන්නේ එක තමයි අනු පිළිවල මෙකී ගෙනගන්නක. ත්‍ර අපි භාගතුනහසේ දේශනා කරපු විද්‍යටන ේටි කරන්න ඕක තමයි අනු පිළිවල. තු මින්න මේ ක්‍රමියයටට ඉගෙන ගන්න කොට. ලවෙනි කොටසමම් පැහැදිලිර සුතා අහන්න ඕන තර මේ අහනම කියන කාරණාවක් පිනිතුර අපේ ධර්මී කියල දෙනවා අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේත සෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන මිනිමී ක්‍රමයට තමයි මෙක අහන්න ඕන දැම් බනක් අහනකොට ඒ බණ්ටික අහන්න ඕන ක්‍රමය අට්ටිකත්වා මහත් වූ බලාපොරොත්තුවක් සහිතෝ බණහන්න ඕන ඉළඟගට මනසි කත්වා. ඒ අහානදී සිතින් මිනිෙහි කර කරහන්න ඕන. දැ මිනිහි කර කර හනව කියන්නේ අපි දේශනාවක් ්‍රවනය කරනකොට මොලිින්ග මෙන්නෙ මේ කොටස තමයි පැහැදිලිකරී. තොට ඒ කොටසේ මෙන්න මේ කොටස දෙවිනියට පැදිලි කර. ටොට ඒ දෙවිනි කොටස අනු කොටසක් මෙහෙම පැහැදිලි කරා. අන්නේ වගේ මනසි මිනිහි කරර බණහන්න ඕන. මෙම මන සිකක්තා ගෙනෙ එක හරියට උදාහරණකින් කියනවනන් ෙනෙක් පොත්තකයි පෑනකුේ තියාගෙන කටු සටහනක් ලියලිය බණටිකහනු වගේ වැඩා සමහර ඇත්තු ඉන්නවා ම ධර්ම දේශනාවල් එහෙම ශ්‍රවනය කරනවා. දැන් සමහර එහෙම ශ්‍රවනය කරන සමහර ශ්‍රාවක පින්වතුන් පිළිබඳව සහර අපිට හරි පුදුමයි අපින් පිටවෙන්න එ වච්චනයක අඩුපාඩුවක් සහරලාට වැටහිෙන මට්ටමට අහන පිරිස්සින්නවා දැම්ම ඇත කාලික. ගෞරෝණය ස්වාමීන් වහන්සේ නමක් මට මතක් කිරීමක් කලා එක්තරා මෑනියෝ කෙනෙක් අපි දන්න කෙනෙ මෑනියෝ කෙනෙක් මේ බනාහන්්ද මටව එක දවසකදී ඔය ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ පිළිබඳව කතාව කියනවා ඒ කතාව කියද්දී උන්වහන්සේ කලින් ජීවිතයක එක්තරා බුද්ධ ශාසනයක පක්ෂියයෙක් වෙලා හිටියා එතකොට ඒ පාක්ෂියයා වෙලාහිටේ කවඩා කෞඩ කියන පක්ෂියයෙක් වෙලා තමයි හිටිය. නමුත් මට දේශනාව කරගෙනයනොකොට කියනේ කෙවුල කියලා ොට කෙවුල කියල කියන්නේ මසුම් මරන්නන. පක්ෂිය කෞුඩා ඒ වච්චනේ වෙනස ඒ මෑනියන්ට තීරලා තිබුණා ඉදිගේ මෑනිය අපිට බොහොම කරුණාවගේ කාරණාව මතක් කරලා තියන්නේ. අපි ධර්මරත්යින් ඇතරම සමාව අයිදිනව ඒ වගේ අවස්ථාවන් බලදී මොකද එක අප අත්තිං වෙ චාඩු පාඩුවක් නිසා නමුත් ඒ කාරණාව මගේ වැරැද්ද තේරච්චිකට වඩා මටට වඩ ලොකු සතුටක් හිතට දැනුනා මේ වච්චනයක් වචචනයක් ගානි මිනිහි කරමින් බණහන ශ්‍රභාවක පිරිසක් අපේ සමාජ ඉන්නවා කියන කාරණාව හිතර දැරුණනමට මට ඒ පිළිබඳ විශේෂ පැදීමක් ඒකෙන් ඇතිවුණ මකද සමහරලාට ධර්ම දේශනාාවල් පවත්පද්දී අපි හිතත් මන්දෝත්සාහි වෙනවා නිිහෙම බණ කියනකොට මිනිස් හනවාද. යහනයි අවබෝධ කරගන්නවද කියලා සමහරලාට අපට හිතොතුල පොඩි චකිතයක් ඇතිවෙනවා. නමුත් අරවගේ කාරණාවල් ඇහෙනොකොට එක මගේ වැරද්ද පෙන්වලදීම පිළිබඳවමං අතිශේම සතුටු වෙන වගේම. වච්චනයක් වචනයක් ගානෙ මිනිහිකරකර බණහන පිරිසක්කින්නව කියලා දැනුනම ට ඊට වඩ ලොකු සතුරක් හිතර දැනුනා. ඉරි. මමේ කියන්න ගත්තේ තුර එහෙම බණහන්න පිරිසක් අපේ සමාජය තුළ ඉන්නවා. මනසින් මිනිහි කරකර ඒ වච්චිනයක් පචනයක් ගානය මිනිහි කරකර බනහන ඉන්නවා. මේ ධර්මදේශනාවල් ලියන පිරිස ඉන්නවා. තර උනන්දුව තියෙන පිරි සපේ සමාජය තුළ ඉන්නවා. අන්න එහෙම තමයි බණහන්න ඕන මනසිකත්පා කෙල්ලක කිය නේකයි. ඉළකට සබ්බ චේත සෝ සමන්නා හරිත්වා. මේ සබ්බං චේතසෝ කෙකැන්නේේ මුොල්ලු සිතම. සමන්නා හරිත්වා එක්ට්‍රැස් කරගෙන හන්න ඕන. සිත එහහිමිහි යන්නදීන්න නැතුව. විවිධ අරමුණුවලට හිත යන්නදන්නි නැතුව. ඒ දහම් වච්චනය කෙරෙහිම හිත යොමු කරගෙන ධර්මය අහන්ු නික හරිට කියීනවනං ධර්මී හිතතුළු උපදවාගෙන බණහන්න ඕන. ඕහිත සෝතුූ දම්මං සුනාති. කං යොමු කරගෙන බනහන්න ඕන. මෙකතම බනහනකට බණ ඇහීමේදී පිළිපැදී යුතු කාරණාවට. කං යොමුකරගෙන බණහනව කියන්නේ. තමන් ඒ දේශනාව කෙරහිතිය අවධානීය. සමහර වෙලාවට අපි ධර්ම දේශනාවන් වලට වැඩම කරාම ලබන අදදැකීම් තියෙනවා. එවැනි අවස්ථාවන් වලදේව කාරණාාව සිහිපත් කරන්න යෑමුතුල ඔවුන් අපහස්ථාවට පත්වෙන නිසයි මෙවැනි අවස්ථාවක ඒ කාරණාවල් මතක් කරන්න හිතුවේ. සමහරලාවට බණහන්න එන පිරිස? බණටික අහගෙන යනගමන් අතර මඟදී කරුණක් මොනොහරි මතක් වෙලා ඉති නැගෙටල යනවා එතොටට බනාහගෙනන සියලු දෙනාටම ලොකු බාධාවක් කේකින් වෙන්නේ ඇඒ කෙනා කිරි අවධන යොමුයිනවනේ. රේ ඒ කෙනා කොච්චර ලොකු පවක් කරනවාද කිය බලන්න. තවස් සමහර වෙලාවට ළඟයින්න දෙන්නේ දැ සමහරට ශබ්දයක් ඇහුන් නැති වුණන් රහසින් මුමුණනවා. ඒ ඔවුන්ගේ හැසිරීම, ර අවටඉන්න පිරිස දකිනවා. කොහොම වනත් පිහතුන ඒ දෙපල පිළිබඳව අවධහනයක් යොමුයිනවනි. ඒකත්ලොකු බාධාව. තවත් සමහර වෙලාවට දැන් දුර ඉන්න කෙනෙකුට පණවෙඩ දෙෙනවා හඬ නිකුත් කරලා නෙවී මේ අත් පාවිච්චි කරලා. එමනැත්තාම් මුව පාවෙච්චි කරලා අප ගැනට අවාච්චික සන්නිවේදනය කියලා ආන්න්‍ය එකමේට දුර ඉන්නයට ද පවි නමන හරි දේකද සමහලාට දුර ඉන්න කනට කියනවිදිර තේරෙන් න මොවා දක න්නනවා. ඔවවාගේ පින්හතුනම හැසිරීම් සමහර බනහන පිරිස් ළඟ තියෙනවා. එමනැත්තං බනාහන සාලාවේ බණටි කහන ගමන් දුරකතනේ මොනවහරදයක් බලබල ඉන්නවා ඒක සහරලාට දේශකයනන් වහන්සේටත් කරන ලොකු බාධාව. ඇයි ධරමරත්නී තුළ ඉන්නකොට සමහර වෙලාවට ඒ පුංචි බාධාව ඇති අර අවධානය වෙනස් වෙන්න. දේශකයනන් වහන්සකි දේශනාවට බාධාවක් ඇති වෙන්න. තු එවැනි අවස්ථාවන් වලදී ඕන්නේ කරන බාධාව අර දේශනාවේ සාරයට කොච්චලෙකු බලපෑමක්කිල්ල කරනවාද. ඉනිසා බණ කහන්න නං අපේ පින්වතුන් යන්නේ බන අහන්න පුළුවන් මට්ටමට අපප පින්වතුන් හිත දියුණ වෙලා තියෙනම වන්නම් ධර්මශලාාවෙන් ගිල වාඩි න්න. එහෙම නැත්තාං, තමන්න්නග අරගේ හැස්රීම් තියෙනව කියල තමන්දන්න වනං. ඒ දේශනාවට බාධාවක් නොවෙන තැනකින් වාඩි වෙලා. ඉස්සර වෙලාමේ හිතහදාගෙන ඒකට පුරුදු වෙන්න. මොකද එහෙම නෝනෝත් අනත්තෑයට බාධාවක්. මොකද දැන් බණ කියන්නේ බනාහන පුරුදුකරගෙන නෙවේනි. දැන් අපි බණහන පුරුදුුවෙන බණ කියනව නෙවේ. බණ අහන්න පුරුදුුවච්ච ඇත්තන්ට තමයි බන කියන්නේ. ඉතුර එහෙමනං පින් ඔතුන අර මෝලික කාරණාටික සම්පූර්ණ කරගෙන තමයි? ර්මශ්‍ර වනයටෙන් ඕන දැන් සහර කෙනෙකොට මේ කාරනාව කියනකොට හිතන පුළගහිති යිටික හදාගෙන තියෙනවනම් නහන්නු නෑන කියලා. එහෙම හිතනවන්නගේකි තා මක්ඥාන සිතුවිල්ලා. මොකද ඉතනට ඇවිල්ල වාඩි වෙන්නේ කලින් ඊත වඩා කොටස්තිික තියෙනව දියුණු කරගන්න. ඉස්කෝල ටආපු ගමන් ආපොමළම මේ ගිලි විභාග සසාලාය වාඩි කරව න්නේන එයට පුහුණු කරල තමයි විභාග සසාලායි වාඩි කරවන්නේ රියදුරෙක් ැට ඉගෙන ගන්න යන කෙනනාට ස්සර වෙලාම ගිහිල්ල යියදුරවාසන වාඩ වෙලා එලවන දෙන්න නි නේන. ඒවාහනේ පදවනද නිනේනි. ඉස්සර වෙලාම තියනව ඒකේ උපාංග පිළිබඳ වබෝධයක් ඇති කරවන්න. එමනැත්තං සමහර ඉගනගන්න යන පුහුණු වෙන පිරිස එක ගිහිල්ලා එක භාවිතා කරන විද්‍ය පිළිබඳ පුරද්දක් ඇති කරන්න පුහුණුවක් ඇති කරනවා. ඕනම දෙයක් එක පාර්ටම කරන්න එකට කලින් පෙර පුහුණුවක් තියෙන් ඕන. තින් ඒටික කරගෙන තමයි. තන ලා විල්ල වාඩි වෙන්න ඕන. තිං ප්‍රශ්න තියෙන්නේ ගොඩක් දෙනෙක් ගොඩක් බනහල තේටිකවත් හදාගර නැතිකම. තිබිනි මේ කාරණා මේ දරමී ගැන ගැනීම තුල තියෙන්න්න ඕන තෝට සතාකයන් අන්නන්නේ කරමට බණහන්න ඕන. ඉළඟට මතක තබාගන්න ඕන. ඉලාට වච්චනයෙන් පුරුදු කරන්න ඕන කෙළගැන නිවැරදිව කියවන්න ඕන. දැන් මේ කිය න අඩු පාඩුව අපි තුළලත් තිය අඩු පාඩුව මොකද ඉදිරියට මේ කාරණා පිළිබඳවත් වෙනම සාකච්ඡා කරමු මේ උච්චාරණය කරන විදි පිළිබඳව මොකද ඒවා අපේ සමාජයේ තුළ වැඩි අවධානයක් යොමු නොකරන කාරණ මේ පාලි වචන උච්චාරණය කරනකොට නිවැරදි උච්චාරණය කරන නු කෝමද මොකද මේ පාලි භාෂාව කියලකි යන්නේ විශ්වය භාෂාව දෙවලොව දෙවිවරු කතා කරනවා කියල කියනි පාලි භාෂාව ඒ තරං පිංහතුනි විශිෂ්ඨ භාෂාවක් මේ විශ්වීය භාෂාවක් තමයි පාලි භාෂාවක් කියල කියන්නේ. අන්නේ විශ්විය භාෂාවෙන් තමයි පංහතුනි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වන්නේ. එතුට දෙවිවරු පවා පිංහතුනි නිවැරදිව පාලි උච්චාරණය කළොත් පවිතරයි. ඒ දෙවිවරු සතුටු වෙන්නේ. ඒට හොඳ උදාහරණයක් තමයි මහාසමය සෝත්‍රය, මහාසමය සෝත්‍රයයේ අට්ටකතාවේ අවසානිෙදි තියෙනවා දවසක් ලංකා වික්තරා භික්‍ෂුන් වහසේ නමක් කොටියක වැඩයිඳගෙන මේ මහාසමේ සූත්‍රය සජ්්‍යායනා කරද්දිී. ඒ කුට්ටිය අසලති බීච්ච එක්තරා ෘක්ෂයක හිටපු රුක්ෂදේවතාවයක් සාධකාරදුන්න. හාමුදුරුව වහනවා ති මිච්චර කාලයක් ඉඳපු නුඹ ඇයි අද සාධකාරදුන්නේ කියලා. ද්‍රදව්දුව කියනවා. ස්වාමිණය උබහන්සේ අද තමයි ඔය මහාසමේ සූත්‍රය, එදා භාග්‍යවතුන් වහන්සේ මහවනේදිී දේශනා කරපු විධරම දේශනා කළි ති ඒවිදියට දේශනා කරපු නිසා මට ති පිළිබඳ සතුටක් ඇතිව වුණ කිව එකකයිමන් සසාදුකාරදුන්න කිර්වා ඒේවිලා විදී උන්හන්සේ හනවයිතිං ඔබ එදා මහවන්නේේදී බණටි කැහ්වද. එහෙමයි කිව්වා භාගතුන් හසේ මොවින් මොයි සූතරෙමංගේ ඔව කිවා එදිියවුදු සෝවාන්ව චාර් ්‍රවිකාවා ඒවාගේ පිින් ොතුන අද දෙවෝලෝවල වැඩෙඉන්නවා භාගතු නහසගේ බුද්දු මොවීම බනහපදීවරු. ඒ දෙවරු දන්නවා බාගතු හසේ යා අනු සාාසනාවල් කොහම දෙක් කළලේ කියලා. තොට අපි පිරිස්සජ්ජහයනා කර දිිපවා නිවැරදිව අකු ච්චාරණය කළොත් විතරයි. ඒ පිරිතෙන් ලැබින්නු නාශිරුවා ධපට ලැබින්නේ. ආශිරුවාද ගාතා සජ්ජහයනා කළ ඒවිදිියයි. අපි ඒවබිනම දවසක සාකච්ඡා කරමු. මේ ව නිවැරදිව ච්චාරණය කරන්නට ඕන. වච්චසා පරිචිතා. ති මිනි මේේ ක්‍රමයට තමයි පංවතුන අපි ධරම ඉගෙනගන්නට ඕන. බහු සුතාකින කාරණාවම පැහැදිලි කරේ. තුට මං අර සඳහන් කරා පෙ පිංහතුන්ට අපි කලින් දවසකත් දේශනා කරපු සූත්‍රයක් මේ සෝතානු ගත සූත්‍රයේ. මේ සෝතානුගත සූත්‍රයේදී කියනවා මිනිමකට බොහොම වටින කරුණා. මේ බහු සුතාකින කාරණාවට බොම වටින කාරණවා. මේ භාග්‍යෝතුන් වහන්සේගේ අනුසාසනාව මෙන්න මේ ක්‍රම පහට සුතා දතා වචසා පරිචිතා මනසානු පික්කිතා දිිප්ටියයා සොප්පටිවිද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට කවුරුහරිකිනෙ කරියටිගෙන ගත්තෝ එකනට ආනිසංස පහක් ලැබෙනවා කියලා මොකද ආනිසංස පහ පලවෙනි ආනිසන්සේ තමයි ඒකිෙනා මේ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ නැතුව දෙව්ලොව එපදුණු ැ මේජීවිතේ මාර්ග පලලබනිනේ දෙවුලොව ඉපදිනවා ඒ දෙවුලොව ඉපදුනාම අතසෝ සත්තෝ කිප්පංගේව විශේසගාමී හෝතයි වෙලාව ගතවෙන්නේ නැතුුවම මාර්ගඵල ලැබෙනවා ඔන්න පලවෙනි ආනිසංසය තැන් සමහරලාට අද කාලය අහනවනේ ඔහොම ධරමය හැදැරුවම අපට නිවන් ලැබෙනවද කියලා ඔන්න පලවෙනිම කාරණාව තමයි ආසේ තමයි භාගතුනාහස දේශනා කරනවා න ජීවිතයේ මාරක පල නොලැබූ මිනි ක්‍රම පහට ධර්මී ගෙනගත්තු කෙනාට දෙවලොව ඉපදිච්ච ගමන් ඒෙනාට අ තමන් ඉගෙනගත්තු දහම්කාරණාව ව වහාවැටහිල්ලා මාරග පල ලැබෙනව. ොන පලවෙනීම ආනිසන්සේය. ඉලට දෙවිනි යානිසන්සේ සඳහන් කරනවා අරවිදිටම මනුස්ස ජීවිතයේ තුළ මේක්‍රව පහට ධර්මය පපුරුදු පුහුණු කරනවා එහෙමල් ධර්මය පොරුදු පුහුණු කරගෙන ගිහිල්ල මාර්ගපල නොල්ලබා මරණයට පත් වෙලා දෙව්ලෝ උපදිනවා දෙවුලෝවදී යම්කිසි ඕන ඉර්දිිමත් භික්‍ෂුන් වහන්සේ නමක් දෙව්ලෝට වැඩම කරලා බන කියනවා දැංහර එක උදාහරණයක් තමයි ලංකාව මේ එක හාමුදුර නමක් වැඩහිටිය උන්වහන්සේ එක ගමකට පින්ඩ පාතිවඩිනවා ඒ ගමේඉන්නව හරක් පිරිසක් ඔය ගමඉන්න පිරිස මේ හාමුදුරු පින්්ඩ පාත වඩින දවසටේ ගමට හරක්ටික නිදහස් කරනවා ඒේඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය. තිකර හරක්ට නිදහසී ඇවිදින්නයි ඉඩ ලැබෙන්න්නේ ඔය දවස නිසා අර හරක්ටිකේ ඒ හාමුදුරෝ එන්න දවසර සතුටු වෙනවා තිතුරර හාමුදුරෝ පිළිබඳව හිතලනි සතුටු වෙන්නේ ඇැබැ සතුටු වෙෙන් අර තමන්ට නිදහසේ එහෙමෙහි ඇවිදින්න පොළුවන් ඉඩ ලැබෙන නිසා. ඒ හාමුදුර එන දවසර සතුරු වෙන දැක්පී උදාහරණ කෙට මේ බල්ලෙකුට පිඟානක් බල්ලට බෙන්ංවේ පින්ඟානත්තින ොයි පිං ාන කෑමදීල පුරුදුවෙච්ච බල්ලා ඔය පිාන ඒ ගෙදරඉන්න කියෙන අතට ගන්න කොටම බල්ල දන්නවා ැම්මට කෑම දෙන්නන්නේ හැදන්නන්නේ එතකොට වල්ලි ගේෙ වනනවා දඟලනවා විවිධ හඬවල්නිකුත් කරනවා මොද බල්ල දන්නවා මේ පින්ංා නතේ තිෙනකොට ැමට ෑම දෙන්න යන්න කියලා. අන්නේවාගේ අර හාමුදුරු එන දවසට රක්ික තුටු වෙනවා මොකද දන්නවා දැන් අදපි නිදහස් කරන කියලා. අන්න ඒ කාරණාවෙන් හාමුදුරුව පිළිබඳ සතුට වෙච්ච මේ ගමී හිට හරක් ැරරි මෙැල්ල ග හිලා දෙවලො ප ුණල දැන් ව ලොව විවරු. එතුේ දෙවරු ආවර්ධනය කරලා බන්නවා තමන් දෙෙවලෝ පදනේ මොන කාරණාවනි සාධ කියලා එ කොට ර හාමු දරුව නිසා තමයි වලො පදුණී ශක්‍රදිවියන්ට ිහිකිෙනවා අසබල් ර . අපේ මේ දෙව්ලෝට වඩම්වල ධර්මදේශනාවක් කරමුුම්. තිං සකර දෙවියෝ ගෙල උන්හන්සේ ආරාධනා කරාම උහන්සකෙන මට දෙවලෝවට එන්න තරම් මට ඒර්දි බලයක් නෑ කියලා. ති සක්්‍ර දෙවෝ ඒ හා මුද්‍රරෝ ඉන්න පොලොව පිටින්ම ඔසවල දෙෝලොවට වඩම්මවල දෙවලෝවදී උනාහන්සේ ධර්මදේශනා කරනවා තිං ඒ කටයු ත අවසං උනාාම නැවත මනුසලෝකට වඩම්වනවා. ෙයි අවස්ථාාව කකෝවාගේ පින්හතුනී අවස්ථා ගණනාවක් අපේ ධර්මය තුළ තියෙනොමේ දෙෝලෝවට හාමුදරුවරු වැඩම කල්ලා ධර්මදේශනා පවත්තව පවස්ථා. එතුොට මෙිතර කියන්නේ දෙවනි යානිසන්සේ තමයි අන්න එහෙම හාමුදරෝණමක් වැඩම කරලා දෙවලෝදිී බණ කියනකොට. ඒරදිමත් භික්චූන් වහන්සේ නමක් වැඩම කරලා ධර්මදේශනා කරනවා. ඒ ධරමදේශනාව ශ්‍රවණය කරදදිී අර මනුශලෝකයේද ධර්ම ගෙනගත්තු මඟඵල නොලබපු දෙවිය ඉන්නවනේ ඒ දෙවට තේරෙනවා මේ දේශනාව කරනකොටම ඇයි මනුශුලෝකයේදී ධරමී ගෙනගෙන තියෙනවනේ තොට ඒ දේශනාව අහපු ගමම්ම ඒ දෙවිය මගපල ලබනවල ඔන දෙවිනි ආනිසන්සේය මේට මේ උදාහරණත් දක්ඵල තියෙනවා මට කාය බොහසිං ගත්තුව වෙන නිසාම මේ උදාහරණ මතක් කරන නැත්තේ තුංවනි ආනිසන්සේ තමයි ර වගේ මනුෂ්‍යිලෝකයේදී මේ ක්‍රම පහට අනුකූලව ධර්මීඉගෙන ගන්නවා ඉගෙනගෙන මාර්ගපල්ලයක් නොල්ලබා ඔන්න මරණයට පත්වෙනවා. එහෙම මාර්ගපල නොලබා මරණයට පත්තල දෙවලවී පුදුනාාම ඒ දෙව්ලොවදී දිවිය පුත්‍රේ කැවිල්ලා එමනත්තං බ්‍රක්්මය කැවිල්ල බන කියනවා දැය මහා ගෝවින්ද සූත්‍රය කියළල සූත්‍රරයක් තියෙනවා දීගෙන කායි සනන්කුමාර මහා බ්‍රක්්මියයා අපේ භාග්‍යතුන් වහන්සේට දෙවලෝපදින ධර්මදේශනා කරලා තියෙනවා ඔය සමහර තැනක හත්තක දිවේ පුත්තරයා අන්න දෙවියන්ට බ්‍රක්්මියන්ට ධර්ම දශනා කරලා තියන කෙළ සඳහන් කරනවා. පචාල චන්්ඩ දිවේ පුත්තරයා න්න දෙවන්ට ධර්මදශනා කරල කල සඳහන් කරනවා ඔන්න ඔයවගේ පින්වතුනි මේ බ්‍රක්්මලෝකවල ඉන්න දිවිලෝකවල ඉන්න දෙවිවරු බ්‍රක්මියෝවිල්ලා ඒ දෙවුලෝව ධර්මදේශනා පවත්වනවා. එතකොට අර මනුෂ්‍යලෝකයේදී මේක්‍රම පහට ධර්මී ගෙනගත්තුූ කෙනා දෙවලොවී පුදුනාම මඟඵල නොලබා අන්නර බන ටික හද්දී ඒ අහන ධර්මය ව වහා වැටහිලා මගපල ලබනවා. ඔනොකු තුන්වෙනි ආනිසංසේය. හතරවෙනි යානිසංන්සේ තමයි මේ විද්‍යටමක්‍රම පහට ධර්මය ඉගෙනගෙන? මරණයට පත්වෙලා මඟපල නොලබා මරණයට පත්වෙලා දෙවලෝපදිනවා. ඉළඟට ඒ දෙවුල විපදුනාම ඒ දෙවලොවැවිල්ලා ඉන්නවා තමන්නෙක්ක එකට ධරමී ගනගත්තුදවී. මනුෂලෝකයේ ද එකට බණහප එකට පින්කරපු කෙනෙක් කොන දෙවුලො විපදිලා. ඒ දෙවිය මේ දෙව අයිපදුනාම දැකලා ඇවිල්ලා හනවා දැ එහෙම කාරණ අපේ දධර්මි තු තින දැ යි එක. මේ කාරණාවට රිජෝ ම දාල වෙන කාරණාවක් නෙ වේ නමමුතැරීම හඳුනාගත්තුවා ආකාර පිළිබඳව දැක්න කතාවක් ම මෙමි කියන්නේ දවසක් ඔය මේ මනුෂෂලෝක එක උපාසිකාවක් හාමුදුල්ල තුන්නමකට මට මත්තක ඉදිර තුන්නමකට මේ කොටියක් හදල දෙනවා සංගවාසයක්හදල පූජ කරනවා. මේ උපාසිකාව ඔය පිංකන් කරන්නේ පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන. ඉලට දවසක් භාග්‍ය තුන්න්නහන්සේ ඔය පන්සලට එල බණ කියනවා ඒ ධර්ම ශවනී ආනු භාාවෙනු යර සෙනසුන පෝජා කිරීම අනු භාාවේෙනු විශේෂමය ධර්ම ශ්‍රවනි අනුභාාවේ මේ උපාසිකාව මරණයට පත්වෙලා දෝල ෝ පදිනවා තෞතිසා දිවිලෝකේ ශක්‍ර දෙවියන්ගේ ළඟමින්න දෙවිය කැටියට උපදින්නේ ප්‍රාර්ථනා කරපු විදියට දිවිය භාවවයක් තමයි ලැබුණ කැන පරුෂාත්ම භාාවයක් ලැබුණ. දැන් ඔයයි ඉන්නවා ශක්‍ර දෙවියන්ට විශේෂ උපස්ථාන කරන පරිවාර දෙවිවරු ඉන්නවා ඔය. එක දිවිය කොට්ටාසයක් තමයි ගහන්දර්ව කියන දිවිය කොට්ටාසේ ගහන්දර්ව කියල කියන්නේ දෙවිවරු පිරිසක් හැබැයි මේ ප්‍රධාන දිව්‍ය තලවලට පහලින් තමයි ඔුන් ඉන්නන්නේ තර ප්‍රධාන දෙවරු විඳන සැප ඒ දෙවියන්ග තියෙන දිවියවර්ණ දිව අවෂයවනෑ මේ ගහන්දර්ව කියන දෙවියන්ට ති මේ ගහන්ධර්ව කියන දෙවරු තුන්දිනෙක් කැවිල්ලා ශක්‍රදිවියන්ට පූජා පවත්වනවා මේ අර උපාසිකාව දෙවල ඉපදිච්ච ඒ දෙවිය දකිනවා මේ දෙව දකින්නවා ඒ දෙවිවරු තුන් දෙනාගේ මේ ශරීර පැහැය සාමාන්‍ය ගහන්දර්ව දෙවියන්ට වඩා වෙනස්. මොකක්ද හේතුව කියල බලනාවර්දිනය කළ බලදී දකින ඇත්තට මේ තුන් දෙනා කවුද කියලා. බලනකොට ඇත්තර මේ තුන් දෙනා තමයි අර මනුෂ්‍යලෝකන්න දවසේ සංගාවාසයක් හදල පෝජා කරපු හා මුදල තුන්නම. එතකොටේ උපාසිකාව, ෞතිසා දෙවෝලොව ශක්‍ර දෙවියන්ගේ ලංගම දෙවියෙක් පෙළයිපදුණ ඒ සංඝාවාසේ භාරගත්තු ප්‍රතිග්‍රහකයන් වහන්සල තුන්නම ඊට පහලතින දීව්‍ය තාලයක ගහන්දාරය තුන් දෙනෙක් කෙළ ඉපදුන. තමකද හේතුව තිමේ දෙවයා ඒ ගහන්දරු තුන් දෙෙන තමන් කෞද දෙ කියෙලා හඳුන්නල දේලා ඔවුම් සංවේගෙට පත්කරබලා එකට හේතුව කියනවා. ඒේතුව තමයි පංහතුනී. ඒ ගහන්දාරය තුන්දනා අර භාග්‍යතුන් වහන්සේ ද බණ කියන කොටේ පන්සල්ට වැඩම කරලා බනහලනෑ සකසල බනහලනෑ. තුර මේ දෙවදුව මේ දෙවයා ඒපාසිකාව දෙවියෙක් කැටියට ඉපදිලාතියෙන්නේ සකසල බනහපු නිසාලු. තුර අරතුන් දෙෙන ගහන්දරු තුන්දෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ බනහපනැති නිසාලු. න දෙවිවරු වෙලා ඉඳල තියෙන්නේ ඉපදුනේ ඒ තුන්නම එදා හොඳේට සිිල්රැකලින්දල තියෙනවා. එකැනෙමින් දුස්සීලව අලජ්ජි වැඩඉන්දලනෑ. හොඳේට සිල්රැකරක උනහසල වැඩයිඉදල තියෙන හැබැයිතින් අර. හොඳට බනාහලනේ ඒවිිපාකනි සාතමයි ගහන්දොරුව තුන් දෙෙනක්වෙලා ඉපදිලා තියෙන්න්නේ. ඒනඟතින් කතාව අ කලින් කාරණාවටත් ගොඩක් සමීපයි සකසල බන අහනායයි සකසල බහන් බන අහන්න නැති අය අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න. මම සදහන් කරේ. අන්න ඒ වගේ දෙවිවරු අනි දෙවවිවරු අන්ඳරගන්නවාම න මෙතරනම කාරණාවට මංගේක මුල්ලීමකකි රි ජම අදාල කාරණාවක් නෙමේ නමුත්තර දිවරු හඳුන්වා ගන්න කොහොම දෙකනෙන කාරණා පෙන් වන්න නිසයි මි තාවකි වේ. ඉතින්යි ඒවාගේ දැන් දෙව්ලොව ගියාමය අර එකට හිටපු දෙවිවරු සමහරලාවට දෙවරු හැටියට තමන්ට කලින් ඉපදිච්ච දෙවරු වැඩයි දලා තමන් අඳරගන්නවා අඳුරගත් මිති. හනවා මතක දේදවසලපී බණහන්න ගියා මතක දේදවසලපී සිල්රකින්න ගියා මතක දෙදාහපු මෙහම බණ මේ වගේ යැහුව මතකද කියලර ඒ කලින් දෙව්ලොවගියපු දෙවියා පසූගියපු දෙවියට ඒ කාරණාව කියල දෙනවා අන්නයි එහෙම කාරණාව කියල දෙෙද්දී අර ධර්මකාරණාව හලා මේ දෙවිය මාර්ග පල්ල බලවට තිබමින්නනි මෙහිම ආනිසංස හත්තරක් ාගතුන් වහසේ මේ සෝතානු ගත සූත්‍රයේේදී දේශනා කරනවා එෙමනං මේකෙන්ම හිතාගන්්ඩ අපි ධරමිය ඉගනගන්න එකේ කිසිම පාඩුවක් නෑ කියල අපේ මාර්ගයට අද කල සමහර කියනවනමේ බන අහා හා ඉන්නගියාම නිවනට බාධාවක් කියලා නිවනට කිසිම බාධාවක් නැහැ ධරම ඉගනගැනීම ධරමී ඉගන ගැනීමම තමයි නිවන්දකිනතින එකම මග මොකද ධර්මය ඉගෙනගන්න නැතුව. ිලක කවුරුවත් නිවන්දැ කරන හැ කොටිින්ම කියනවනම් පිංහතුන කල්පයක් වැහිවහිද්දී වෙහිබිින්ඩුගාන ගණං කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක්තිබිච්ච මහාසාරපුත්‍යයන් වහන්සේටත් බැරිවුණා භාග්‍යුතුන් වහන්සේගේ එක බුද්ධ වචනයක් ශ්‍රවණය නොකර මාර්ගපල ලබන්න වහන්සේත් භාගතුන් වහසේගේ බුද්ධ වචනයක් ශ්‍රවණය කරලා තමයි මාර්ගපල ලැබුවයි. ඒවගේ කාරණාවක් ති නිසා ධර්මීගෙන ගන්න ඕනේ තිං ඒ ගෙනගන්න ගිහිල්ල බැරි වෙලාවක්වත් අපිට මාර්ගඵල ලබන්න බැරිවුණුත් මේ ජීවිත ඒ ගෙනනගත්තු ධර්මිය පින් ඔතුනි කිසිම පාඩුවක් වෙන නැහැ මොකද තවත් අවස්ථා හතරක් තියෙනවා දෙව්ලොවෙයි පුදුනාම මාර්ගඵල ලබන්න ඒේ කාරණාවත් අතිශේම වටින කාරණාවක් තිෙ නිසා තමයි මම ඒ කාරණාවත් මෙතනදී විශේෂම මතක් කලේ ොට එනිසා මේ බහුෂෂත භාවය කියල කියන්නේ ධර්මය ඉගෙනගන්නවා කියන කාරණාව ධර්මය අහනවා කියන කාරණාව තින් ඇත්‍රිපිට කට්ට කතාවල් එහැම දෙයක්ම කෙරෙහි සද්දාව යොමු කරගෙන මේ ධර්මය ඉගෙනගන්න ඕන හදාරන්න ඕන්න තිං ඒකත් මේ ශාවක භාාවහි තියෙන විශේෂ ලක්ෂණය ට භාගතුන් වහසේ සතුට කරවන භාගතුනාන්සසි කැමතිවෙච්ච ශ්‍රාවකයක් භවට පත්වවෙන්නට හේතුවෙච්ච ලක්ෂණ හතරක් අපි මේ කොට පැහැදිලි කරා වියත්වෙන්න්න ඕන හික්මුණු කෙනෙක් භවට පත්වන්න ඕන ඉළඟට බයනැති කෙනෙක් භවට පත්වන්න ඕන හොඳ ධරමයේ පිළිබඳව දැනුමක් තියෙන බොහෝ ධර්මර්ශවනය කරපු තරමී ගෙනගත්තු කෙනෙක් බවට පත්වෙන්නට ඕන බහු සුතාකිවේක. ඊළඟට ම. දම්මානු දම්ම පටිපන්නා. දම්මානු දම්ම පටිපන්නා කියල කියන්නේ.මිනි මේක බොහොම වටින කරුණා. ැ අදකාලි පින්වතුන ො තැන්වල මිනි මේ කාරණාව සාකච්ඡාවනො වෙහෙම. ඒර අදකාලි ඉන්නවා මංකැනෙමී සමහරලාවට මානසික විකෘෘතිතාවයක් ඇතිවෙච්ච එක්තරා කණ්ඩායම. ඔවුන් කරන්නේ. හගතුන්හසගේ බද්ධ පූජාවටත් බනිනවා පූජාවල්ටත් බයිනවා විහෙර විහාර හැදුවමත් බනිනවා එමනි මේ වගේ නින්දා පහස්ස කරන එක්තරා කණ්ඩායමක් අපි ලංකාව තුළ වර්තමානය දකින ලැබෙනවා. අපි ඔවන් උත්තර බන්දින නෙවෙේ මේ වෙලාව යොදාගන්න මොකද ඒ පිරිසට මේ කරුණ පැහැදිලි කරා කියලා කවදාවත් ඔවන් නිවර්ධවෙන්නන්නේෙත්නය මොකද ඔංන්ගතියන සංකල්පයම පෞකාර සංකල්පයක් නිසා. මිරැති මට කියන්න ඕන කමතියෙන්නේ මේ අපේ සමාජය තුළ උන්නොය කාරණාව සාකච්ඡාවෙනවා මිනිමී විදියට මොකද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියල කියන්නේ මේ පුද්පූජා පවත්වන විහෙර විහාරහදන ධර්මයක් නෙවේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ මේ ප්‍රතිපත්තිය වඩන දම්මානුදම් ප්‍රතිපදාව යන දෙයක් කියලා අපේ සමාජය තුළ අද කාලෙ මේ සමහර පිරිස් පිළිබඳව යම් අර්ථකථනයක් කියවීමක් තියෙනවා. සමහරලාට සමහරය විධ වැඩ සතහන් වලදිමං අහල තියෙනවා මේ බුදු දහම කියලා කියන්නේ ශ්‍රෂ්ඨ ධාර්ශනයක දහම කිය ගැඹුරු වචනවලින් කියන්නේ. එක ශ්‍රේෂ්ඨ දර්ශනයක් එක තුළ තියෙන්නේ. කිය මේ විවිධ අර්ථකථන දෙනවා. සමහට අහල බැලුවත් ොකදේ ශ්‍රේෂ්ඨ දර්ශනය කියලොවන්ගේ. සමහලට ඒවගේ තැංවලද එහෙම ප්‍රශ්නයක් යොමු කරන්න ඇත්තරම කෙනෙක් නෑ ඒගේ තැංවලමන් දැකල තියෙනවා. එන්න සහර වැඩසතහන් වල කොහෙංහරි ඔවගේ කෑල්ලක් එකතු කරගෙන තන් මේී බුදු දහම පිළිබඳව. හොඳ අවබෝධයක් තියන මේක පිළිබඳ මීට වඩක් ගැම්ඹුරු වාර්ථයක් තියෙන ඒ ගැමුරුවාර්තය මම දන්නවක් කියනමටමින් කතා කරන පිරිිසක් ඉන්නව ඉතින් නමුත් ප්‍රශ්න තියනෙ එතන කෞුරුවත්තහන්නන්නේ මොක්දේ ගැමරු දර්ශනය කියලා. පින්වතුනී. මේ ලෝකයේ තියෙන දර්ශනවාද මේ සියල්ලු අතරින්තියෙන ශ්‍රේෂ්ඨ දහමක් තමයි බුදු දහම කියල කෙන එක එකනෙකා අර්ථකථනය දෙන්න ඕනන එක අපිත් දන්නවා කවුරුත් දන්න කාරණාව. නමුත් මොකදේ ශ්‍රේෂ්ඨ දර්නයරන මුොකදී ශ්‍රේෂ්ඨ දහම මුොක්දී ශ්‍රේෂ්ාගම ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ තෙවලා ධර්මය කියල කියන්නේ තවත් පිදියකෙන් කිවෝතින් නවාංග ශාස්තුරු ශාසනය කියන්නේ තවත් පවිදියකින් වෝතින් ත්‍රිපිට කට්ටකාව කියන්නේ. ඔන්නෝක තමයි භාගතුන් වහන්සේගේ ධර්මය කියන්නේ ඔයිට වඩායි හාදයකුත් නෑ එමනැත්තැන් ඔයි තියෙන ප්‍රමාණය අඩු ප්‍රමාණකුත්න පිංවතුන මිනි මේ කාරණාව මට මෙතර ද්‍යපේ පිහතුට කියන්න ඕනකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තටමම පුද පූජා පවත්වනක තහනන් කරලා තියෙනවාද ඔන්නඔයි කාරණාව භාගතුන් වහන්සේ පිරිනිවන් මංචකේදී උන්වහන්සේ ආනන්දහා මුදුරන්ට කියනවා මිනි මේ කොටස තමයි ගොඩක් අය කියවල තියෙන්නේ එකක්තරා කොටසක් පිල්ලිබඳ විතරයි අවබෝධ කරගෙන තියෙන්නේ අනඳහාමුදුරුවන්ට කියනවා භාගතු වහන්සේ මේ දීපංකර භාගතු වහන්සගේ පාදමෝලි ඉඳලා මම මේ සාරාසංක කල්පලක්ෂයක් පෙරුම්පිරුවේ මේ මල් ගධවිලෝම සෝන්ந்தවෙලෝම ආදේදේවල් බලාපොරොත්තුවෙන් නිෙවෙේ කියලා භාගතු වහන්සේ පිරිුවන් මංචකිදිී ප්‍රකාශයක් කරනවා තු්‍ර ඔන්නඔයි ප්‍රකාශයේ පිළිබඳ ව්ටකතාවේ විස්තර කරල තියෙනවා මොකද බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කළේ මේ එක්ක මලක් පෝජ කලත් තේකෙනට බුදුගුණ ආාවර්ධනය කරලා එක්ක මලක් පෝජ කර කෙනට මේ තරම් මහ පල මහා විපා කළ ලැබෙනවා කියලා. තුරෙ එහෙම කියපු භාග්‍යවතුන් වහන්සේ ඇයි පිරණුව මංචිකීද දරවාගේ ප්‍රකාශයක් කලේ කියල ප්‍රශ්නයක් අහල තියෙනවා බුදු හාමුර එතනැද දීලතියෙන පිළිතුර තමයි. අර පෝජාවිදි ප්‍රතික්‍ෂේප කරලා නෙමේ උන්වහන්සේ ප්‍රකාශය කරල තියෙන්නේ අනාගතයේ මේශසනයේ පවත්වන්නේ මේ සීලය වඩන සමාධිය වඩන විදර්ශනාව වඩන ශාවක පිරිසා. මෙශාසනය පවත්වන්න මකද දැන් ආමිසය විතරක් කරල කවදාවත් මේ සාසනය ඉදිරියට පවත්වන්න බේ. වෙහෙර විහාර විතරක්හදල කවදාවත් මේ ශාසන ඉදිරියට පවත්වන්න බැමකද චෛත්‍යයක් විතරක්තිබන කියල විහාරයක් විතරක් තිබන කියලා බෝධියයක් විතරක් තිබුණ කියලා එමනැත්තං ධාතුන් වහන්සේලා වැඩ හිටිය කියලා මේ සාාසනී ඉදිරියට පවතිනිි නෑ මේ ශාසනී ඉදිරියට පවතින්නේ මේ දම්මානු දම්ම ප්‍රතිපදාව තුළි අන්න ඒකයි භාගතු හන් සිතන ද්‍යාවධාරණය කර තුර දම්මානු දම්ම ප්‍රතිපදාව කියලා ැනමොකක්ද ගිහි පිරිසවශයෙන් ගත්තම මෙතර පැහැදිලි කරලා තියෙනවා දම්මානු දම්ම ප්‍රතිපදාව ගිහි පිරිසවශයෙන් කොහොමද පැවිදි පිරිසවශයෙන් කොහොමද කියලා කියලදීලා තියෙනවා. මට මෙතරදිමේ මේ කොටසම විස්තර කරන්න ගියෝති මේ කියන අනු ගණනාවක් විස්තර කරන්න වෙනවා නමුත් මම කෙටියෙන් අපේ පින් ඔතුන්ට පැදිලි කරලා දෙන්නම් මොකද්ද භාගතුනාන්සේ මෙතනදී අපට දේශනා කර පර කොටස. මෙතන මේ දම්මානු දම්ම ප්‍රතිපදාව කියල කියන්නේ පැවිදි පිරිස වශයෙන්ගත්තුතිං සිල් රැකීම ආචාර සම්පන්නවීම දුතාංග සමාධන්වීම කියර මෙන්න මේ මට්ටම දක්වාම සිල්රකිින්න්න ඕන එක තමයි මේ භික්‍ෂුන් වහන්සේලා වශයෙන්ගත්තුතිං දම්මානුදම ප්‍රතිපදාව කියල කියන්නේ. ඊළඟට පෙන්වතුනි මේ උපාසක උපාසිකාව වශයංගත්තු ති. දස අක්කුසල කර්මපත සමාධානින් වලකිින් ඕන ඉළඟට මේ එකනෙදෙන්. දස අකුසල කර්මපත කිරීමෙන් වලින් ඕන. දස කුසල කර්මපත සමාදං වෙන්න ඕන. තෙරුවන් සරණ යන්න ඕන. පන්සිල් රකිින් ඕන. දසසිල් රකිින් ඕන. ඉළඟට මාසිකට අටසිල් රකිින් ඕන. ඉළඟට මෙතර කියල තිෙනවා දානං දේති ගන්දං පූජං මාලා පූජං කරෝති මාතරං පිතරං උපට්ඨාති දම්මිකේන සමන බ්‍රාක්්මන්නේ උපට්ඨාති අයං දම්මානුදම්ම පටිපන්නෝනාම උපාසිකායපි ඒ සේවනයෝ. මිකාරණාව මන් නැවතත් අපේ පින්ංහතුට පාලි කොටස කියලදි න්නං. දම්මානු දම්ම ප්‍රතිපදාව කියෙලෙකැන ොකක්ද දැන්. අපේ සමාජය තුළ කියනවන පුදු පෝජා පවත්තෙනක නෙවෙයි ප්‍රතිපදාවයි පුරන්න ඕන ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ කියලා එක විස්තර කරන පිරිසක් ඉන්නවා. ත මොකද්ද මේ ප්‍රතිපදාවෙන මොකද මේ දම්මානු දම ප්‍රතිපදාව කියන්නේෙ. එකට ගිහි පිරිස වශයෙන් කියන්නේ. යෝ උපාසකෝ පංචවේරානි දස අකුසලකම්ම පතේ සමාදාය, වත්තති අපේති අයන්න දම්මානුදම පටිපන්නෝ යෝපන තීසු සරණේසු පංචසුපි සීලේසෝ දසසු සීලේසෝ පරිපූරකාරී හෝති මාසස්ස අට්ට උපෝසතේ කරෝති දානන්දේති ගන්ධං පෝජන් මාලා පෝජං කරෝති මාතරං පිතරං උපට්ඨාති. දම්මිකේ සමන බ්‍රාහ්මණි උපට්ඨාති කාරණාටික තිසරණ සහිත වෙ ඕන පන්සිිල් දකින්න ඕන දසසිල් රකින්න ඕන මාසේ පුරපෝයට අටසිල් රැකින්නඕන දන් දෙෙන් ඕන ඉළඟට ගන්ධං පෝජන් මාලා පූජං කරෝති මේ. උද පූජා පත් අන්නඕන මල් පූජා කර එක සුදු දුම් පූජා කරන එක ඉලට මාතරං පිතරං උපට්ටාති මවපියන්ට උපස්ථාන කරන්න ඕන දම්මිකේ සමන ්‍රහක්මණ උපට්ටාති ශ්‍රමණ බ්‍රහක්්මණයන්ට පස්ථාන කරන්න ඕන අයං දම්මානු දම්ම පටි පන්නඕනාම මින මකට තමයි දම්මානු දම ප්‍රතිපදාව කියල කියන්නේ උපාසිකාය යපි ඒසව නයෝ ඒ සේව නයෝ එක අන්නේ උපාසිකා වසිංගත්තු තිං ඕන්ටත් මේටිකමයි කියල්තමයි කියන්නේ. එතකොට බලන්න දැන් මෙතන කියල තියෙනවා දම්මානුදම්ම ප්‍රතිපදාව කියලා කියන මොකක්ද. ත අන්න ඒ මටතමට පින්ඔතුනි මේක වඩන්න ඕන කියල එතන කියන්නේ. ත්‍රෙහෙමනන් අර භාග්‍යතුන් වහන්සේ පුද් පූජා පවත්තනෙ එහමන තැඟර එ උන්හසේ පිරිුවන් මං්චකේදේ, මල්මාලාවල්ලි මොකද දෙවරු මල්මාලා ධනවා පුද පූජා පවත්වනවා ති භාගතු වහන්සේ පාරමිතා පිරුවේ ඒ ප්‍රමාණය පිළිගන නිෙවෙයි කියලකින් උන්වහන්සේ අදහස් කළේ ඒක විතරක් උන්න්නහන්සේ එතනද කියලගයාානං ලං ලෝක පින්ඔතුන භාගතු වහන්සගේ පස්සදී ඔන්න ඔය ප්‍රමාණය කරන පිරිස පමණයි මේ ශාසනී ඉතුරුවෙන් එතකොට ඒ ප්‍රමාණෙන් කවදාවත් මේ ශාසනී අනාගතයට පවතින්දිනේ මේ සාසන ඉදිරේයට පවතින්නේ නේ මකද වෙහෙර විහාාර විත්තරක් හැදුව කියලා සාසනය පවතින්නේන්නේ. පන්සල් විතරක් තිබොන කියල සාසනය පවතින්නේනේ. මේ ශාසනය පවතින්නේ ඒවත් එක්ක ප්‍රතිපදාව කරුණයිය. මොනු ප්‍රතිපදාවද දම්මානුදම ප්‍රතිපදාව කරුණ අයිය. තොට පැවිදි පිරිස වශසිංගත් තුොත්ති පවිදිි පිරිසට එක්තරා ප්‍රමාණයක් කියල දී ල තියෙනවා එකනෙ ගිහි පිරිසට බඩා යම් ප්‍රමාණිකට දියුණුමට්ට මේ ප්‍රතිපදාව? කට ඊට බඩායම් පහළ මට්ට මේ ප්‍රතිපදාවක්ගේ පහල මට්ටමින් කෙලා අදහස් කරයීමම් ක දර ගිහි ජීතයත් එෙක්ක මේ ලෞකික ජීවිතයත්යෙක් යන ගමනක් කිනිසා ගිහි පිරිසගළඟ තියෙන්නේ තුොටේ ඒ ප්‍රමාණෙෙන් භාගිතුන් වහසේ දේශනා කරලා තිය නො මේ ප්‍රතිපදාව පුරන්න ඕන විදිිය. ප ින්නමේ විදියට තමයි පංහතුන මේ ශාසනිික ප්‍රතිපදාව පපුරන්න ටඕන එමනැ තම් භාග්‍යතුන් වහන්සේ පුද පෝජා පවත්තන පා කියලනෑ උන්වහන්සේ විහරවිහාර හදන්න නිපා කියලනෑ ඉවක් කළ යුතු දේවල් හැබැයි උන්හන්සේ දේශනා කරන ඒක පමණක් කලෝතින් ඒකමී ශාසනී පැවැත්මට උපකාරයක් දායකත්යක් දක්වෙනි නේ ප්‍රතිපදාවක් පිරයුතුයි ති දම්මානුදම්ම පටිපන්නා කියල කියන්නේ සිහියෙන් ප්‍රඥාාවන් වැඩ කරන කෙනෙක් බවට පත්තින්න ඕන තිවට තමන්තුළ ඒ කාරණාවල් කොයි ප්‍රමාණයට වැඩිල තියෙන මද තමන් බලන්න ඕන තමන් ආවර්ජනය කරලා බලන්න මං කලිනු දවසක මතක් කරාම පන්සිල් රැකීම සම්බන්ධින් තර එතනදී තපේ පින්ඔතට ම මතක් කිරීම කළේ තමන් බලන්න මේ බුදු දහමට ආපු දවසන්දලා තමන් පන්සිල්වල කොච්ච රැකල තියෙනවද තමන් භාග්‍යතුන් වහන්සේගේ කොයි ප්‍රමාණයට සරණ ගිහිල්ල තිය මද ධර්මය කොයි ප්‍රමාණයට සරණගිහිල තියෙනවද සංගරත්න කොයි ප්‍රමාණයට සරණගිහිල තිීනවද කියලා තමන් බලන්න. පන්සිල්වල කොයි ප්‍රමාණට තමන් දියුණු වෙලා තියනවද කියලා තමම් බලන්න. කට තමන් තමන් මේකට ආපුදාව සිින්දල්ලා ආපසත හැරල බලද්දී තමන් තමන්ටම දැනේ නැත්තන් දියුණු වෙලා තිීනවා කියලා එහෙනම් මේ ශාසනිික ප්‍රතිපදාව තමන් හරියට සිහිය ප්‍රඥාවක් වඩලනේ දේක හැම තිස්සේම තමන් පිල්ලිබඳව ආවර්ධනය කර කර බලන්න ඕන තමන් කොයි ප්‍රමාණට දියුණු වෙලා තියෙනවාද දැන් දේශය ගත්තොති තමන් මේශාසනයට ආපොදවසින්දලා හොල බලන්න ඕන දේශය වැඩිවෙලාද තියෙන දේශී අඩු වෙලාද තමන්ගේ දේශයේ වැඩිවෙලාද දේශය අඩු වෙලාද මේශාසනයට ආපොදවසින්දල්ලා ලෝබයේ වැඩිවෙලාද ලෝබිය අඩු වෙලාද එක තමන් බලන්නඕන මේ ශාසනට ආපු දවසිදලා තමන්ගේ මෝහය වැඩිවෙලාද මෝහයාඩු වෙලාද. එක තමන් බලන්න තු තමන්ගේ හැස්රීම් තුළ දියුණු බවක් නැත්තම් ඇත්තට ම අපේ පින්හතුන් නුවනින් හිතල බලන්න ම බුදුදහමකට ඇවිල්ලා තමන් ලබපුදයක් නෑනෙ මඟර කලින් දවසකත් පැහැදිලි කරානේ දැ. පන්සලට යන්න පටන්ගත්තු දවසයේ සමහරලාවට දන්න තෙකමට සරපුදාාගෙන යනොවෙන්න පුළුවවා. ඉස්සුම් ලාගනි යනොවෙන්න පුළුවවා. සමහරලාලට පන්සලට ගියාම ඒ පන්සලේ භාවිතා කරන ස්ථාන ඒ භාවිතා කරන දේවල් පිළිබඳව අනවබෝධීම් පරිහරණය කරා වෙන්න පුළුවවා. හැබැදෙම් ඒ පන්සලට යන්න පටන්ගත්ති මීට අවුරුදු දහයකට කලින් න්නං. දැන් අවුරුදු දහයක් ගතවෙලාත් තාමත් තේ පින්වතුම් පන්සට යනකොට සෙරප්පුදිිකදාගෙන යන්නේ. හිස්සුම් ලාගරෙන යන්නේ ඒනෙ තමන් දියුණු වෙලා නේනේ අර කලින්ම ගියපු කෙනාම තමයි තාම යන්නේ සමහරලාට කලින්ගියපු කෙනට වඩා බොහොම පහල මට්ටම කෙනෙක් පන්න පුළුවන්තාම යන්නේ ඇහම තිස්සේම බලන්න තමන් පිළිබඳව දවස ගානේ මගේ හිත දැම් මම කොච්චර දියුණු කරගෙනද තියන්නේ මගේ දේශයමං කොච්චර පාලනය කරගෙනද මගේ ලෝබය මම කොච්චර පාලනය කරගෙනද ගේළඟ තින රෂියාවන් කොච්චර පාලනය කරගෙනද මගේළඟ තියන මේ වෛරී අදහස්කෝයි ප්‍රමාණට පාලනය කරගෙනද එතුකොට ඒවා බලලා තමන් පිළිබඳවම තමන් විනිශ්්‍යයකටන්න අවංකවම මම මේ ප්‍රමාණය ටැවිල්ලනෑ කියලා තමන් පිළිබඳව තමන් විිනිශ්ය කරන්න මොකද මන් දන්න තරම් තමන්ගෙන අනුත්තයි දන්නන්නේ නෑනේ තමන්මන හරිට දැන තමන්ගෙන ට තමම් බලන තමන් කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා පෝජාවක් පවත්වන කොට දැන් අපි සමහරලාට දකිනවා දවස් ගනන් ගොනගෙහෙල තියෙන සමහරලාවටඔය පෝජාවල් වලදී විවිධය මල් පූජා කරනකොට ඉළඟට භාගතුන්හන්සට වන්දනා කරනකොට අපි කොච්චර කියල තියෙනවද භාගතුන් වහන්සේ ළඟට යනකොට කොහොමද යන්නේ මල්ටිකක් කරගෙන කොහොමද භාගතුන වහසේ ළඟට යන්නේ ඒ මල්ටික කොයි විදියකටද මල්ලාසනේ තැන්පත් කරන්නේ පහතුන ඒ අතරින් අපි දක්කිනවා සමහර දියුණුුවෙන පිරිස් දැන් අපි පෞගේ කාලවල්ලල ස්තර කරා මේ භාගතුනහන්සේට මල් පෝජා කරන්නේ කොහොමද මල්ටිකක් බැෑගකදාගෙන ගෙහිල්ලා ඒක මල්ලාසනේ තියනෙ එක නෙවේ මල් පෝජාව කියන්නේ මල් පෝජාව කියන්නේ භාගතුන වහන්සේට ඒ මල්වලින් අලංකාරය වර්ණයේ පූජා කරන්නේ එක මල් පූජාව එක්ක පූජාව පහනිින් ආලෝකයේ දිනො වගේ හඳුන්කූරෙන් සුවඳ දිනෝ වගේ බාගතුන් වහන්සේට මල්වලින් අපි පූජා කරන වර්ණීය තුට වර්ණී කලිකන්නේෙ මොකක්දද ලස්සන ලස්සන මල් අරගෙන පාටපාට මල් රටාවක් හදල පූජ කරනවා එක මල් වට්ටිය වෙන්න පුළුවන් එමනැත්තම් මල්ලාසනයේ වෙන්න පුළුවන් රටාවක්හදල පූජා කරණකට තමයි මල් පූජාව කියලා කියන්නේ. එකට තමයි සැබේ මල් පූජාව කියන්නේ. ති බලන්න තමන් පන්සලට මල්ටිකාරගෙන යනකොට මම දැං මල්තිිකින් කොයි තරන් දියුණුවට පූජාව පවත්තනවාද කියලා. අපට දෙමින් නිත් නාලිකාව පෞුගි දවසල ධාතු පින්ංකමක් කලා දවස් ගණනාවක දැකපූ විශේෂ ලක්ෂණ අපේ කාරමණ්ඩලිඉන්න මහත්තුර අපට මතක් කරා ති සමහරය එහෙම හිතල මල් පූජාවල් කරු පවස්ථාවල් එතුට එහෙම දියුණුවෙන පිරිසක් ඉන්නවාඉතු දියුණුවෙන් නැති පිරිසඉන්න වන ඒ අය බලන්න මම දැන්කොයි ප්‍රමාණට මේ මාර්ගය වඩල තියෙනවද කියලා හෙම මිනිහි කර කර තමන් පිළිබඳව ආවර්ධනය කර කර බලබල තමන් දැන් කොයි ප්‍රමාණයට දියුණු වෙලා තියෙනවාද කියලා බලබල යන්න නැතුව ම ගමන ගියා කියලා ප්‍රතිඵලයක් නේ තිංගන්නේ ප්‍රමාණය අපේ පින්වතුම් බලන්න ො ඒක තමයි දම්මානු දම ප්‍රතිපදාව කියන්නේ. දැ අපි කතා කරන්න පහුගිය මාතෘකා ව්‍යත්තා වියත්පෙන් නඕන විනීතා විනීතවෙෙන්න්න ඕන විසාර්දා එකැනෙ බියනැති කෙනෙක් වෙන්න ඕන ශාරධ භාවයට පත්ෙන් වන බහුසුතා කියල කියන්නේ බොහෝ ධර්ම දැනුමත් තියෙන කෙනෙක් බවට පත්තින්න ඕන. තොටම දම්මානු දම්ම පටිබන්නා කියලා කියන්නේ ඒ සියල්ලක්ම පුරදු පුහුණු කරගෙන දැම්ම ට්මට වෙල කොයි ප්‍රමාණයටට දියුණු වෙලා තියන මද කියලා. දැන් ප්‍රාණගාතය බලන්න වන්නන තමන් කොයි ප්‍රමාණයට සත්තුමරණකින් දැන් වැලකිලාද. දැන් සමහරට සරපය මර ැතිවෙන්න්න පුළුවන්. සහර හිම ඉන්නවා දියුණු වෙලා ගොඩාක් ලංකාවඉන්නවා වර්තමානය වෙනවිට කලින් ස සරපය මරලත තිඉන්නවා හැබැයි දැන් සරපය මරණිනේ සරපියල්ලල විසිකරනවා. ගෙදරෙන්න මීෝ වගේ සත්තු මරණිනේ විසි කරනවා. ඇැබ ඒත් සමහරලාට මදරුව මරණනවා කූම්බි මරණු වගේ වෙන්න පුළන් එතකොට ඒයි උත්සාගන්නවන මම ඒ ප්‍රමාණිනුත් වලකින්න. දැම්මං අර කොට සිං වැලකිලා. මං කලින් සරපය මැරුව දෙම් මරණිනේ ලින් ෙරන්න මිය මැරුව දෙන් රණිනේ මද ඒගේ වැලකිලේ තික තාම දියුණ මටමක්. ඉතුරට දැම් බලනොනර කූමියය මරන එමනත් මදරුව මරණෙක නුත් දැන් තමන් වලකි නු කොමදකිල අන්නන්නේ ඒම බලනාවර්ජනය කරර. හොරකම සම්බන්ධි තමන් බලන්න තමන් දැන් වැඩ කරන ආතන තුළින් කොයි ප්‍රමාට හොර කමින් වැලකිලාද. ය හොරකං කරනකින් ඒමනැත්තං හොට අසංකරනකින් ඒමනැත්තං වැඩකරන කාලයට වඩා වැඩිපුර කාලයක් දාලා වැඩපුර වැටුක්ගන්නකින් ඒව බලනාවර්ජනය කරකර තමන්ගේ වෘතියේ හරිටම ඒ කොටස තමන් ඉටු කරල තියෙනවාද කියලා ඒව බලන්න ත අන්නෙම බලන්න ම දැන් කොයි ප්‍රමා්ට හොකමින් වැලකිලා තිෙනවද අනුන්ගේ වත්තකින් තමන්ටයිතිනැති ගහක මලක්වත් මමදැන් කඩන්නේනේ ඒ ප්‍රමාට්මං හොරකමින් වැලකිලා නගේ ත්තට වැටන පොල් ගිියක් ප්‍රමාණට මම හොරං කරන්නේනෑ ඒ ප්‍රමාණිටමං හොරකමින් වැලකිලා කියලා බලන්නාවර්ජනය කර කර තමන්. ඒ ප්‍රමාණය තමන් බලලා තමන් ඒ තත්තරේ දියුණුවෙලා නැත්තං. දියුණුවෙෙන උත්සාහ කරන්න නැත්තං හැම දාම පින්නික තැන. කෙනෙකුගේ වරදාක් දැක්කම ඒ වරද තැතැන්වල ගිහිලේ මනුසයි විවේචනය කරන ෙ තාමත් ම. ඒෙකොට නිදදා පහස කරන කෙනෙද්ද තාමත්මම. එමනඇ දියුණුවෙන කෙනෙක් පිළිබඳව දැකලා ඒ දියුණුව දරාගන්න බැරුව ම ඉරිෂයාාරන කෙනෙද්ද. බලන්න තමන් පිළිබඳව හැරිලා කැඩපතක් වගේ මේ ධර්මයකනෙ කැඩපතා. එක ධම්මා දාසක කලමේ ධර්මටි නමක්්‍යොදලතියෙන්නේ. ත මේ ධරමේනෙමැති කැඩපත තුළින් බලන්න තමන්දිහා මම දැන් කොයි ප්‍රමාණට දියුණු වෙලා ඉන්නවද කියලා. ආං එහෙම බලලා. නොදියුණු නං තමන් පිළිබඳ සංවේග සිත්ත ඇතිකරගෙන දියුණුුවෙන උත්සාහ කරන්න. ඉරිින් ඒක තමයි මේ දම්මාවනු දම්ම ප්‍රතිපදාව කියල කියන්නේ. එමන අපි අදදට දේශනාව නිමාවට පත් කරනවා එමන අපි මේ වෙන කොට සාකච්ඡා කලා වියත්තා කියන්නේ මොකක්ද විනීතා කියල කියන්නේ මොකක්දද විසාර්දා කියල කියන්නේ මොකක්දද බහු සොතා කියල කියන මොකද දම්මානු දම පටිපන්නා කියල කියන මොකද කියනක අපි සාකච්ඡා කලා එම අපට ඉදිරියට තවත් එවැනිම කාරණ දෙකක් සාකච්චා කරන තියෙනවා අපට සමහරට ලබන සතිය වෙන කොටේ කාරණ දෙක්කම එක දේශනාවකින් සාකච්ඡා කරන පුළුවන් බේවි එම අපි බලමුෝ භාග්‍යතුන් වහන්සේ ඉතිරියට දේශනා කරලා තියෙන්නේ මොනොවගේ ලක්ෂණදකින කාරණාව. අදට කාලවෙේලා බව සංගුලා තිබිෙන නිසා අපි මේ දේශනාවතිකින් නිමාවට පත් කරනවා එමන අදවශ අපි රැස් කර ගතු සේලම පින් මුොලින්ම් මේ නෙත්නාලිකාවේ සභහපතිතුමන්ටත්, සාමානධදි කාර්තු මන්ටත් කාරම ලිප පින් ඔොත් හැමදිනාටමත් අපි පින් අන මෝදන් කරනවා. ඒ හැමදිනාටම මිස්සීලු කුසල් අනු මෝදන් වී නිදුක් නිරෝගී සෝපත් භාාවට පත්තේවා, කායික මානස්සික සෝපත් භාාවේ ලබත්වා. ඔවුන්ගේ සියල් බලාපොරුතු අපික්‍ෂා දියුණු කරගෙන මේ සම්බුධ ශාසනය වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් මහත් ශාසනික සේවයක් කරන්නට මහත් සමාජය සේවයක් කරන්නට ඕන්ට ශක්ති දහිර ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවාගේම ලගා කරතු සියල පුුණි ධර්මියන්ගේ බලෙන් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුකසාගත ප්‍රතිපදාවං. උතුම් ච ධර්ම අවබෝධ කරගන්නට මවදාාර කුසලා ි සංසධර්මිය පාර්මී ධර්මයක්ම වේවායි සාධූ සාධ සාධූ කිය ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්ධකා පුුණഞන්තං අනුමෝදිත්වා චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං කිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, ரக்காන්තුุ සම්මා සම්බුද්ධ සාवेකන්